මේ පුංචි කඳුරු ඇතුලේ තමන්ගේ රටේ ඉතිහාසයට එවැගේම තමන්ට ආවෙනික සංස්කෘතිය මේ ආදී කාරණා ගණනාවක් පිළිබඳව දැනුවත් කිරීම තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම සඳහන් කරන්නේ උතුරු නැගෙනහිර මධ්‍යම එවැගේම බස්නාහිර මේ සීළු පළාත් නියෝජනය කරන අයනේ මේ යොන්පුරේ ඉන්නේ. ඉතින් මේ එකිනෙකාගේ සංස්කෘතීන් එකිනෙකාගේ ඉතිහාසය ඒ ප්‍රදේශවලට ආවෙනික දේවල් පිළිබඳව එකිනෙකාගේ දැනුම අතර තියෙන පොඩි පොඩි පරතරයන්. ඒ නිසා මේ හැම කුටියක් ඇතුළෙම තියෙනවා ඒ ප්‍රදේශවල තියෙන ඓතිහාසික පදනම, ඒ වගේම ජන සංයුතිය, ජනතාවගේ අයිතිවාසිකම් බොහොමයක් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙවැනි ඡායාරූප එළිදක්වලා තියෙන උන් තමගේ සහෝදරයන්ට මේ තමයි අපේ ප්‍රදේශවල තියෙන පුරාවිද්‍යාව, මේ තමයි අපේ ප්‍රදේශවල තියෙන ඉතිහාසය, ආගමික ස්ථාන, මේවා දැනුවත් කරන්නට ඔවුන් සැදී පැහැදිලා ඉන්නවා තමන්ගේ සහෝදරයන් සඳහා. අපිට පොඩ්ඩක් කියනකෝ මේ කටයුත්ත බාරව ඉන්න කෙනෙක් ඉන්නවා. ඔබතුමාගේ නම මොකද්ද? කමල්. ඔව්, අම්පාර දිස්ත්‍රික්කයේ තුල පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම් ඒ පිළිබඳ ඉතිහාසය පිළිබඳ අපේ තරුණ තරුණියන්ට, ඒ වගේම වෙනත් දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් දැනගන්න අවශ්‍ය පසුබිම තමයි මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ. කෙනෙකුට දැනගන්න වගේම අපේ ඉතිහාසයෙන් යමක් ලබා ගන්න මේ නිර්මාණයේ වටිනාකම ලැබිලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. නිසකවම අම්පාර කිව්වහම මට මතක් වුණේ දීගවාපිය. මේ තිබෙන්නේ අපේ ඉතිහාසයේ නටබුන්. මේ පිළිබඳව දැනුවත්භාවය තරුණයන්ට තිබිය ඔන්නුයි අපේ රටේ ඊළඟ අනාගතය වෙන්නේ. ඒ නිසා රටක ජාතික ඉතිහාසය අතිශයින්ම වැදගත් කාරණාවක්. ජනවර්ගයේ කුමක් වුණත්, සංස්කෘතියේ කුමක් වුණත් අපි පය ගහලා සිටින පොළවේ අයිතිය පිළිබඳව සහ අපි පය ගහලා සිටින පොළවේ වටිනාකම් පිළිබඳව අපි හැමෝටම තියෙන්නේ එකම අදහසක්. මොකද මේ අපි ඉපදෙන මැරෙන පොළව. ඒ නිසා මේ මාතෘභූමියට ආදරය කරන ජාතියක් බිහි කිරීම තමයි මේ යෝන්පුරේ වැඩසටහනේ අරමුණු අතර තවත් එකක් වන්නේ. ඉතින් මේසා කුටි කිහිපයකට යන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි විකාශන වලදී අපි මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් සමුගන්නම් ගාමිණී බණ්ඩාර මැණික්දිවල අම්පාර පුරාවිද්‍යාත්මක වටිනාකම්, ඓතිහාසික වටිනාකම් පිළිබඳව එළිදැක්වෙන කඳුරු භූමියේ සිට.